அது விசேஷ පාරිභෝගික සේවා අංශය වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. සිංහල භාෂාවෙන් ඇමතීම සඳහා අංක 1 ඔබන්න. ඉංග්‍රීසි භාෂාවෙන් ඇමතීම සඳහා අංක 2 ඔබන්න. දමිළ භාෂාවෙන් ඇමතීම සඳහා අංක 3 ඔබන්න. හොඳ වයින් දෙකක් ඇසීම සඳහා අංක 4 ඔබන්න. උඹට ප්‍රශ්නයක් නැත්නම් ඔබන් නැතුව හිටපන්. हेलो मम प्रियंत ओबट कैसे द सहाय विय है के ए मजम प्रियंत पे करंट करे बा ओबट सहाय विय है के आ कार्य करुणा करल मट पहदिलो पवसन सहाय वेन्न नेमे सहाय गनला ओलु नवन्न दीन देन मेतर करंट क नतु ई नम मम मे कथा करन्ने ओ ओबट संबंध कर गतियु तो आंचे कुमक देगल मट पहदिलो किवत ए दिगुवट ओबो यमु कल है के मोकर यमु कर है के दिगुव दिगुव ओय मगुल मोकक्कत नेमे अबिर करंट क ओने कीयर देन्न किला हन्ने अपगे सेवा नियोजितयान कार्य बहुल बेविन मदक रेंदी सिटिन अयो तुम सोंदर कथा कर करिन लदे एक बाट में बेरी रिकॉर्डिंग ने कोई कथा करन गत्तने मे लोकोदर लोकोदर ऐ ऐ ऐ करम बनिनो सर एक मे करंट गने केला बाइनो पोटक अने ओन लाइन दानो ओन ओन दानो ओन दानो दान दे पायगो मेतन मम मे लुकु वडक नी मगंद मगंद लुकु वडे मे हेलो हेलो ओब एमटू अंके बाविते नो मेते करुणा कर अंके परीक्षा कर बला नवत अमथंड हेलो हेलो ओब एमटू अंके बाविते नो मेते हेलो करुणा कर अंके परीक्षा कर बला नवत अमथंड हेलो हेलो ए बट हेनो तुम की रेगे बट हेनो नन देम मन क्यू अंके परीक्षा कर बला नवत अमथंग अरे इसर गत्त काल कन्नियोट गनी माव कन्नैतु अयो बलांडर मार मनुष्य उपाधि लाभी බලන්නවද මං බැනුන් අහලා තියෙන තරම යකෝ මම ඉස්සර මේ අඩු ගානේ මං පොඩි කාලේ මේ උඹවත් කියපු නැති මම අන්තිමට ඔක්කොම තියෙන කුණහරප ටික අහගත්තේ ඕකෙන් කතා කරපෙවුන්ගෙන් මම මේ කජුබි ස්ථාන මේ කරන්ට් මණ්ඩලයට බැඳිලා මගේ ජීවිතේම කාලා ගන්නේ උනා එක එකගෙන් බැනුන් අහලා මේකනේ ලොකු සර් දැන් ප්‍රශ්නේද බල ඇමතුමා පත්වීම ගත්ත දවස් ඉඳලා මේ කරන්ට් මගුල් තියෙනවා දැන් මේ මිනිස්සු කතා කරලා වෙන මුකුත් අහන්නේ නැහැ සමහරේ උන් මේ වෙන වෙන නිකන් වෙන ඒවා අහගෙන ඉවිල්ලා එකපාරට අම්මා මූ නැතුව බැනගෙන බැනගෙන කරන්ට් කීර දෙන්න කියලා මොකද සර් අතන මෙතන මේ වෙලා තියෙන්නේ මෙච්චර මේ වෙලා තියෙන්නේ බං අපේ ඕමි කලබලේ ඇමතුමා වැඩ බාර ගන්න උත්සවේ දිබ්බනි ඕ ඇවිල්ලා ආවනේ ඉතින් එතනට ආව වෙලාවේ පීත පඩිය හැටියට කපන්ඩ කතුරත් එක්ක අර මේව ගල්ලා බල්ලා තියෙන්නේ මේන් ස්විච් එකේ වයර් එකනේ බං මොකක් ඕනේ ඇමතුමා තාප ගමන් කෙල්ල ඇරියා කැපුවා රතු පීත පඩියක් දෙක ඒකම ඇමතුමා බිම දැන් වැටුණා හොස්පිටල් එකට ගෙනිච්ච anu මේ ඇම්බියුලන්ස් එකේ ඒ බන්ටිස් තුන්දානේ කපලා තියෙන්නේ. මේ ඒකද මේ රටටම කරන්ට් එක නැත්තේ? රටටනේ මේ බං තව පොඩ්ඩේ අල්ලපු රටවල් වලටත් කරන්ට් එක නැතිනෝ. ඒක අපපු කැපිල්ලට. අට පාස් ෆ්‍රයිඩේ ස්පෙෂල්. හලෝ 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 කතන් මන්දේ. අයබෝන් සුබ උදෑසනක්. මම ප්‍රියන්ත මාහට ඔබට සහාය විය හැකි කෙසේද? जाने मेहंग ऑन कर
මම පාරිභෝගික සේවා නිලධාරියෙක් ඔබට අවශ්‍ය සේවාව කුමක්දයි පවසනවා නම් මට යංශය දිගුව වෙත යොමු කළ හැකි. තුන දෙකින් හිතලා. යකෝ මම මේ කියන මගුල තොරතේරෙන්නේ නැතුව තෝ පාරිභෝගික සම්බන්ධතා නිලධාරියෙක් කියලා හිතුවදී මොකද ඕක දීපන් ළමෙච්ච. මාමා මම තාම බැඳලා නැහැ. පටිගතවන බව කරුණාවෙන් සලකන්න. At the bus Friday special. Hello. ආයුබෝවන් සුබ දවසක් කජුබිස්තාන් කජු කරන් මණ්ඩලයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මහට ඔබට කෙසේද සහාය විය හැක්කේ මහත්මයා? මේ මගුලෝක කලිනුත් කිව්වනේ වෙද්දෝක නාට්‍යමනේ කහපමාර කලින් කතා කරපු එක කතා කරන්නේ. ඔව් මහත්මයා. ඔබගේ ගැටලුව යොමු කරන්න. ගැටලුව යොමු කරන්න කලින් මෙන්න මේක අහපන්. දැන් මේ පැත්ත බලාදෙනව දිනන. හතර වතේ දෙනව දිනන. අපිට විතරක් නෑ. වතුරද? වතුර? තවි කොහොමද ගහත කොළ මුට්ටේ වතුර දෙන්නේ? තවි කරන්ට් එක දී වතුර යන්න දාන්නේ මේ කරන්ට් වල පචාදු කරලා. මහත්මයා අත්වශයෙන්ම අපි කරන්ට් එක දුන්නොත් තමයි ඔබතුමාන්ට වතුර ලැබෙන්නේ. මොකද පහුගිය දවස්වල කරන්ට් එක නැති වෙච්ච වෙලේ වතුරත් නැති වුණානේ නේද? මේ අපන් කොළ මං කියන එක මොකද? දැන් වටේටම ඇවිල්ලා. ඉතින් ඔබතුමා අපගේ සේවාව පිළිබඳ තෘප්තිමත් වෙනවා නම් ඒ පිළිබඳව අදහසක් යොමු කරන්න පුළුවන්. තෘප්තිමත් මගුලක් නෙවෙයි කියන්නේ කරන්ට් එක ඇවිල්ලා. කජු කරන් මණ්ඩලයේ ඇමතුවාට ඔබට බොහොම ස්තුතියි. ඒ හරකෝ මං කිව්ව වටේටම කරන්ට් එක ඇවිල්ලා. දැන් මේ අපිට නෑ. අර වෙනව එහා පැත්තේ පද්දු වෙනවා. කවුද මේ? හෙලෝ. කවුද මෙයා? කවුද පාරිභෝගික? මගේ නම පාරිභෝගික නෙමෙයි. මම ප්‍රියන්ත. කෙසේද ඔබට සහාය විය හැක්කේ? ආ ප්‍රියන්ත කෙසේද ඉන්න නේද? මේ අහන්නේ මේ වටේටම තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහ ගෙදෙත් තියෙනවා, පිටිපස්ස ගෙදෙත් තියෙනවා, එහා පැත්තේ ගෙදෙත් තියෙනවා, මෙහා පැත්තේ ගෙදෙත් තියෙනවා. මැද අපේ ගෙදෙත් නෑ. පොඩ්ඩක් බලන්න ඔබතුමාගේ හෝල්ඩරේ බලුප් එක තියෙනවද කියලා. හෝල්ඩරේ බලුප් එක ඔක්කොම බැලුවා. ඔක්කොම හරි, ඔක්කොම ගානට තියෙනවා. එසේනම් ඒ හෝල්ඩරේ ඇති බලුප්පේට අදාළ ස්විච් එක ඔන් කරලා බලන්න. ස්විච් දාලා තියෙන්නේ නම් මිනිහෝ. එසේනම් ප්‍රධාන ස්විච්, එසේ නැත්නම් මේන් ස්විච් එක ඔන් කරලාද කියලා පොඩ්ඩක් බලන්න. මේ මගුල කතා කරන්නේ ඔක්කොම ඔන් කරලා තියෙන්නේ නේ, නැත්නම් මොකද කියලා අහන්නේ. චුට්ටක් බලන්න ට්‍රිප් එක ගිහිල්ලාද කියලා. ට්‍රිප් එක ගියානේ, මට යන්න බැරුව ගියා. අපරාදේ මට යන්න දීලා කොල්ල සෙට් එකම ට්‍රිප් එක ගිහිල්ලා. 25000ක් ඉදන් වගේන් කුඩුම් දීලා කාලේ විශ්වකල් ඔක්කොම කරලා ඇවිල්ලා මේ ආපු දවස් ඉඳන් කරන්ට් එක නෑ. උන් මාත් එක්ක අරගන්න වාන්න අපි නුවරඑළියෙම හිටියන ඉවරයි කියලා. ඕක ඉක්මනට එවපහන්කෝ. දැන් බිල 25000ක් නම් සහන කාලයක් දීලා විදුලි කප්පාදුවකින් තොරව ඔබට ගිනුම පවත්තාගෙන යන්න හැකි. මට ගිගි කියන්නේ අම්මපා කියන්නේ එවල්ලකට ඔය මනු කියවන උන් මරු කියවන්නේ මං වැඩ හලස්සලා යන්නේ. අපව ඇමතු ඔබට බෙහෙවින් ස්තුතියි. තවත් සේවාවක් අවශ්‍යද? යකෝ ගොන් හරකෝ පොඩ හිටපම මං ගීලිවෙනක වෙන සේවාවල් දෙන්න කලින් තීර කරන්ට් එක හරියට දීපන්. At the bus Friday special. මේ ලොකු සර්. නෑ අනේ සර්, මේ ෆෝන් එකෙන් බනිනේ උන්ට පුළුවන් නම් වයර් එක දිගේ ඇවිල්ලා අපිට ගහලා යනවා. ඕබා මට මේ උත්තර දීලා මේ තිත්ත වෙලා තියෙන්නේ. අනේ සර්, මේ මෙච්චර මේ නැහින්න ඕනේ නෑනේ. දැන් කරන්ට් එක නැති වෙච්ච ගමන් ෆෝනුත් වැඩ කරන්නේ නැති සිස්ටම් එකක් හදුවා නම් හොඳයි නේ. අපෝ අපි දෙක ජම්මාන්තරයි ඔකෝ. කවුද? ඔය ෆෝන් ටෙලිෆෝන් කාර්යය. ජම්මාන්තරයි. ඕකුන්ගේ ලයින් හැමදාම කැඩිලා. මෙල ඔය කිට මේ කෝල් එකක් ගන්න බෑ. හැබැයි අපේ කරන්ට් එක ගිය දවසට ඕකුන්ගේ ෆෝන් ඔක්කොම වැඩ කරනවා. ඒකිනේ ඔය හැත්ත ඔක්කොම ඉන්නේ අපිට බයින්ද? ඒකනේ ලොකු සර්, පොඩ්ඩ හිතලා බලන්නකෝ. දැන් කරන්ට් එක නැති වෙච්ච ගමන් වතුරත් නැති වෙනවා. හැබැයි ෆෝන් වැඩ. ඒකනේ මම කියන්නේ හතුරු කියන්නේ ඒකනේ. දැන් මොනවා වුණත් දැන් ඔය මේ වතුර නැති වෙන ඒකුල අපිට ඒක කම්බයින් වෙලා වැඩ කරනවා. ඒ කියන්නේ ගෙලින්ම කරන්ට් එක නැත්තම් වතුරත් නැහැ. වතුරත් නැහැ. ඉතින් මොකුත් කියන්න බෑ. හැබැයි අරුන් අරග ඕන් කරගන්නවනේ ෆෝන් කාර්යය. උන්නේ ඉන්නේ ගැලගෙන. අම්මේ බයින බැනින්න. ඒක තමයි.
දැන් සර් අත් වශයෙන්ම මට දැන් මේ රස්සාව තිත්ත වෙලා තියෙන මොකද තිත්ත නම් මෙහෙමයි තිත්ත වුණාට දැන් ඕක ගණන් ගන්න එපා දැන් නෙල්ලි ගෙඩිය රස කීපයක් තියෙනවනේ තිත්ත වුණාට එතන දැන් ඕක හොඳ පැත්තකුත් දෙන්න පුළුවන් මොකද බැරි වෙලාවත් දැන් ඔය ආවේ බයිනේ උන් අරින් බැරි වෙලාවත් ලාලිත්ත හඳකින් ගෑන් ළමෙක් වගේ කතා කළා නම් ඉතින් එහෙම කතා කළා තුන් හතර දෙනේ හොඳට කතා කළාද මුලදී එහෙම ගෑනු ළමයි ලාලිත්තට කතා කළා මේ අන්තිම වෙනකොට අම්මා මූ නැතුව බයිනවනේ අපේ මං හිතන්නේ එහෙනම් ෂුවර් එකටම අම්මා වෙන්න තිබයින් දැත්තේ කාගේද ඔයා ඒ ළමයාගේ එයි මං හිතන්නේ ඔබ අනවශ්‍ය ප්‍රශ්න දෙකක් තුනක් අහන්න ඇති මං මේ සේවාව සපයන්නද කියලා ඇහුවා අ පට සිරියකෝ ඔය ගන්න මෙරුණා ඇති මේ ඇත්තමයි සර් මං සර්ගෙන් අහන්න කියලා හිටියේ එයි මේ දැන් අපි දැන් සර් දැන් ඔය තනතුරට කෙලින්ම ඉහලින්ම ඔය පෝස්ට් එකට ආවද එහෙම නැත්නම් වෙන පාත් එකකින් ආවද එහෙම නැත්නම් මං වගේ මේ මේ වගේ පොඩි තැනකට ඇවිල්ලා ටික 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 උඩට ආවද සර් අපෝ ඔයිටත් වඩා පොඩි දැනිකින් මං ආවේ ඒ කියන්නේ මම ඉස්සෙල්ලාම ගෙවල් ගාන කියන්නේ මනු කියවන්ද ඒ කියන්නේ සර්ට මොකක් හරි මානසික අවුලක් තිබිලා ගෙවල් වල මිනිසුන්ට බැන බැන වටේ යන ගමන් එහෙම මොන හරි මරු කියවුවද මරු කියවන්නේ මේ බා මනු කියවනවා මොනවද මනු කියවනවා කියන්නේ මනු කියනවා කියන්නේ දැන් ලයිට් මීටර් තියෙනවනේ ගෙවල් වල ඔව් ඒවල මේ බාර කොච්චර පාවිච්චි කළාද කියලා මම තමයි බං අර බිලේ සටහන් කරලා ඉන්නේ හප්පඩ සිරි ගෙවල් ගාන ගිහිල්ලා ඔව් ඔව් මම ওই මල්ලිට කියන්නේ මම ඒ කාලේ මෙඩල් හිටන් අරන් තියෙනවා ආ ඒ කියන්නේ මේ මේ හොඳට වැඩ කරලා ලොකු ගාණක් හම්බ කරලා ඊට පස්සේ ওই පිත්තල බඩු මොන ඒ කුසලාන සම්මාන වගේ දේවල් සර් එහෙම කලෙක්ෂන් එකක් තියෙනවද ගෙදර නෑ නෑ එහෙම නෙමෙයි දැන් ඉස්සර මම මනු කියවන්න ගෙවල් වලට යනකොට ගෙවල් වල ඉන්න මිනිස්සු හරි උපාඩි වැඩ කරනවානි මොනවද ඒ වලල් මිනිස්සු ගන්න ඒ වැඩ ඒ කියන්නේ මල්ලි දැන් ওই මිනිස්සු දැන් ඒ ගෙදර ලයිට් බිල වැඩි නං මම එනවා පේනකොටම බල්ලල එනවා ඉතින් සර්ට බලන්න ආපහු දුවන්න ඔහේ දුවන්නද බං ගේට්ටුවෙන් ඇතුළු වුණාට පස්සේ මම්මනේ ගේට්ටුව අහන්නේ මට ආයේ ওই ගේට්ටුව අර අර ඉන්න මතකයක් තිබ්බේ නෑ හප්පරතර ඒ කියන්නේ මේ ගේට්ටුවෙන් ඇතුළට ආවට පස්සේද බල්ලල එහන්නේ නැත්තම් ඊට පස්සේ මම වත්ත වටේ දුවලා 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 බල්ලට හති වැටෙනකම් හරි මං අවසානේ ඉන්නේ ගහක් උඩ මට කියන්නේ සුදු පාටයි මුළු වත්තම වත්ත සුදු පාට වෙන්නේ කොහමද? ඇයි බං මගේ කිහිල්ල ගහන් හිටිය මනුකොල ටික සීසීකට වැටිලා. ගමටම දෙන්න තිබ්බ මනුකොල ටික උන්ගේ කෙලින් වත්තේ වැටිලා. At the bus Friday special. අත්‍රම සර් දැන් එතකොට ඔය මේ මනු කියන්නේ කැටියට මේ ඔය විදුලි මේකේ වැඩ කරනකොට මොනවද අර මැඩල් හම්බුණා කියලා කිව්වේ මැඩල් හම්බුණා කියලා කියන්නේ මේ අමතර දේවල් ටැග් හිටන් හම්බුණා ඒ කියන්නේ මේ මොනවා හරි එකතු කරනවද විනෝදාංශයක් හැටියට මැඩල් පිත්තල බඩුව නම් මන නෑ නෑ එකතු කරලා නෙමෙයි මේ මේ මල්ලි දැන් ඒ දවස්වල මම මනු කියවන්නේ ඔය ගෙවල් වලට ගියාම නම් කිව්වේ දැන් ඔයගේ බල්ලෙක් එමේ මිනිස්සු බල්ලෝ එහෙම අත්තරිනවා කියලා කෙලින්ම ඔගේ බිල වැඩි නම් අපි ගේට්ටුවෙන් ඇතුලට එච්ච ගමන් මම බල්ලා එලේනවනේ අප්පේ ඒ පාර දුවන දිවිල්ල තියෙනවනේ ඕ ඕ ඒක පාර මං එහෙම දුවනවා දුවනකොට මේ මේ බල්ලා පොඩ මිස්සුනා මමත් දිව්වා හප්පේ උරේ දාලා මාව පිළිගත්තා මම ලනුව කඩාගෙන දිව්වා බල්ලෝට කාගේ හරි අවුරුදු උසයක් හප්පා ඒකේ හොඳම දිවිල්ලට මට තමයි සම්මාන හම්බුනේ ඒ එහෙම කුසලානක් හම්බ වෙලා තියෙනවා අප්ප ලොකු කුසලානක නේනවා එයක් දූ ඒ වගේම තමයි මේ බලන්නේ කකුල මේ හප්පා මම මනුකේ උපැත්තේ එක බල්ලෙක් නෑර මාව හපලා තිනවා කොටේ මේ කියනවනම් එක එක බල්ල නැති වෙලා ඌ ගෙලින්ම ආව අපේ අපේ ගෙදර මාව හොයාගෙන ඒ මොකද සර් හොයාගෙන ඉන්නේ නෑ එදා ඌගේ ඌ ලියපු බල්ලා මාව එලෝගෙන ආවනේ මම හුරේ කියලා අපේ ගෙදරම දිව්වනේ බල්ලත් ආවනේ අපේ ගෙදරට හුතා ඉතින් අපේ කොල්ලව දැකගම බල්ල නැට්ට හොලවන්න ගත්තා පොඩි ළමයි පොඩි එකෙක් නේද මොකද කොල්ල ඔතනින් යන ගමන් ඉස්කෝලේ යන ගමන් ඉතුරුෙද පාන් කෑලි අර මෙහෙන් දාලා යනවා බල්ලට ඉතින් බල්ලා අඳුරගත්ත කොල්ලව ඊට පස්සේ බල්ලා අඳුරගත්ත මේ කොල්ලගේ තාත්තා කියලා ඊට පස්සේ මනු මට ඕන විදියට මන් ලියලා ලස්සන තරුණ පරි කාන්තාවක් ඉදියේ ඉතින් මම ගියා මෙන්න මේකයි කියලා එයාට ඉතින් මේ මේවා ගෙවන්න විදියක් නැහැ සල්ලි හැමදාම මට දෙනවා මේක ගෙවන්න කියලා හා සර්ටම සල්ලි දෙන්න හරි මම ගෙවන්නම් කියලා ආවට මට ගෙවන්න වෙන්නේ නැහැ ඇයි ඒ මට ආවදක වෙනවා ඊට පස්සේ බිල එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා හප්ප ලොකු ගාණක් කාවනි මහ බිලක් අප්පා ගෑ අප්පා මේක අල්ලගත්තා මාව මල්ලගෙන ඉල්ලක් එදා කිව්වා පොල්ලෙන් ගහලා මරනවා කිව්වා අපේ අපේ ඉතින් සර් කොහොමද මේ මරාලෙන් බේරුනේ බේරුනේ කියන්නේ කසාද බැඳලා බේරුනේ බං
මොකක් ඔව් ඔය දරුවෝ තුන් දෙනාගේ මේ අම්මා එයා තමයි තාමේ බිල ගෙවනවා බං මං ඉතින් සර් ඔය ඇත්තටම සමහර ගෙවල් වල මීටරේ පේන්න දෙනවා සමහර ගෙවල් වල මීටරේ පේන්න නෑනේ ඔය තැන් තැන් අහුමුළු වල නේ තියෙන්නේ ඕනේ දැන් ඉතිහාසයේ ඔය මීටරේ හයි කරන්න හරිය විදියට තැනක් තිබ්බේ නෑනේ ඔය ගෙනල්ලා මෙතනින් හයි කරන් සර් කිව්වා මෙතනින් හයි කරලා යනවා ඔව් දැන් මේ මේ ඒ හයි කරලා ගියාට පස්සේ ඌ එතනින් කාමරයක් ගහනවා කාමරයක් ගහලා එතන නවතින්නේ ඊට පස්සේ සාලේ ගහනවා ඊට ඉස්සරහින් මම යන්න ඕනේ මනු හොයාගෙන සාලේ මැද්දෙන් ගිහලා කාමරයට ගිහලා කාමරේ ඇඳ උඩ නැගලා තමයි මනු කියව ගන්න එන්නේ एक सामान्य मूल पोड़ी पोड़ी गे हदला नहीं मीटर हाई करें पास से लुकू करना कोई प्रश्न बोलवा नहीं सर एक पार लुकू प्रश्न एक पार गया खुआ गया ये रोड टिकट ममत अलूत ममे हुआ नंगी वागी मीटर एक होगी दिखी है मैं गया नहीं रोल बैलू वरदवा तीर मम्मी लाइट मीटर मन की मीटे खेल की सारी अयो साल मेदेला कामरेट गेट नगेगी मल्ल मावत्ती मगे दाड़ी दट मट कलांते योजना मम गिया बुध अम्मो गेल ඒයි මම මැන්දට කියලා නැගලා තින්නේ අරයෝදයේ බඩ උට්ට ඉතින් ඊට පස්සේ මොකද එතන වෙලා තියෙන්නේ එතන මොකුත් උන්නේ නැහැ මම මනු කියවන කොළ සෙට් එක එතන තියලා මම අත් දෙකින් ඉස්සුව නංගි කකුල් දෙකින් ඉස්සුව හොස්පිටල් ගෙන් තමාමව මාමව ඔව් එයා කගේ මාමා නමස්ස තැනක මම කකුල් දෙක තියලා නැගලා තින්නේ මීටරේ තියෙන්නේ මල්ලි ඇඳ උඩ හෙයියෝ මීටරේ ළඟම තමයි ඇඳ තියලා තියෙන්නේ හෙයියෝ මාමා නිදියගෙන ඉඳලා තියෙන රෙද්ද පෙරෝගන මම දන්නේ නෑනි මම නැග්ග උඩ අත පාස් ෆ්‍රයිඩේ ස්පෙෂල් මේ සර් ඈ ඇත්තටම සර්ගේ දැන් මේ මේකේ සෑහෙන කාලයක් නේ අපේ මේ කජුබිස්තාන් කරන්මයි මණ්ඩලේ නේද අපේ දැන් අවුරුදු මං හිතන්නේ 31 මම ඒකනේ 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 මේ පුදුමයි මැරෙන්නේ නැතුව මෙහෙම ඉන්නවා මරනවා කියන්නේ 13 වතාවක් කරන්ට් එක වැදුනානේ ඇත්තටම මේ කියන්නේ මේ මේ නඩත්තු කටයුතු අතරේ මේ කිල්ලද නෑ නෑ බං ඒ මම ගියපු වෙලාවල් වල තමයි ඒ උනට වැදිලා තින්නේ ඒ කරන්ට් එකේ නෙමෙයි එන විදුලිය වැදුන කිව්වේ නෑ නෑ බං ඉතින් ඔය එක එක දේවල් වලට ඔය පාරිභෝගිකයේ ඉල්ලන හෙනින් දා මේ අහක යන හෙනත් අපිට වදින්න ගත්තානේ ඊට පස්සේ ලොකු මහත්තයා තව කොයි කොයි දඩ කරේ ඊට පස්සේ උඹ වගේ මේ පාරිභෝගික සේවයකට මේ මාව දාලා තිබ්බා ඔය එකේ ටෙලිෆෝන් ඇමතුම් ඒවා මේවා කතා කරන්නේ ඒක වැඩි කාලයක් ඉන්න උන්නේ අයියේ ඒක කියන්නේ ඉතින් ඒක ඉච්චර හරිය ගියේ නැහැ මම කතා කරන සයිලිය අල්ලන්නේ නැහැ කිව්වා අනිත්‍ය උන්ට බගේ කියන්නේ මම එක එකත් එක රණ්ඩු වෙලා මම ටෙලිෆෝන් 6ක් 10ක්ද මම පොලේ ගැහුවා තප්පරේ දවසක් ඉන්න බැරි තැන ඊට පස්සේ මාව ගැලීම ට්‍රාන්ස්ෆර් කළා අප්පට සිර එතන තමයි මරු තැන කියන්නේ කොහෙද ඇමතුමා ගාවට සෙට් වුණාද පිස්සුද බං ඇමතුමා ගාව නෙමෙයි ඉංජිනේරු වංශයට තමයි සෙට් වුණේ මං නියමයි නේ අයියේ ඊට පස්සේ එතන තමයි බං මාර තැන ඉතින් ඕකේ මං වැඩ කර කර ඉන්න ගමන් ඔය ඉංජිනේරු මේ අංශේ වැඩ කර කර ඉන්න ගමන් දවසක් ගියා බං මේ පොඩි ගේකට කරන්ට් එකක් දෙන්න මාව ඇරියේ धन मार बलागारे लाइट गया බොට කියන්නේ හදන්න දවස් 14ක් ගියා. අප්පර දෙයකින් ගේත් විනාසුනාද? ගයක් නෙමෙයි බං. කැලණි දිස බලාගාරේ විනාසුනේ. මේමයි ලොකෝ සර් මේ ඇත්තටම ඉතින් කොහොමද දැන් එක එක්කෙනාගේ ජීවිතවල එහෙම නරක කාලේ එනවනේ දැන් සර් ගෙත් නරක කාලේ වෙන්නදී ඔය ඉංජිනේරුවොත් එක්ක වැඩ කරන්න සෙට් වෙන්න ඇත්තේ. මගුලක් කියලා. යකෝ මගේ ස්වර්ණමය කාලේ තමයි ඒක. මොකක් කියන්නේ? හාප්පා එතන ගහන ගැහිල්ල බං ජීවිතේට වෙන කොහෙවත් ඉඳලා වැඩක් නැහැ. ඉන්න ඕන හොඳම තැන තමයි එතන. මේ අපේ මේ කරන්ට් මණ්ඩලයේ ඉංජිනේරු වංශේ. ඔව් බං මොකක් හරි සෙල්ලමක් දාලා කරන්ට් එක යවන්න ඉන්නේ පොඩි කාලයකට. මොකක් හරි කේස් එකක් වෙච්ච ගමන් කරන්ට් ගිහිල්ලා මොකක් හරි වෙච්ච ගමන් මේ වයර් එක අවුල් කියලා වෙනම ඒ වයර් එක මූට්ටු කරලා ඔන්න කරන්ට් එක දීලා ඔන්න එතනින් ෂේප් වෙනවා වයර් එකේ ගාන අපි කපා ගන්න ඊට පස්සේ මොකක් හරි වෙලා දවස් 4ක් 5ක් අපි කතා වෙලා ඔන්න කරන්ට් එක ඇරලා දානවා ඊට පස්සේ එක පාට කරන්ට් එක නැති කරලා දානවා ඊට පස්සේ කියනවා අතන්ට ලඟ වෙන්න බෑ ලඟ වෙන්න දවස් 5ක් 6ක් යනවා ඒ නිසා මොකක්වත් කරන්න විදියක් නැහැ කියලා ප්‍රයිවට් ඒවා තියෙනවනේ බං ඒ වලින් කරන්ට් එක ගන්නවා චෙක් යනවා කියලා මේ account වලට අපි
At the Bus Friday Special.